අල්ලස් කොමිසම ගොනු කළ මෙම අධිචෝදනා පත්‍ර භාරතීමෙන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් මිලියන 10කින් වූ ශරීර ඇප මත මුදා හැරුණා. විත්තිකරුවන්ගේ විදේශ ගමන්ද තානම් කෙරුණා. ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඇඳෙවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළා. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිචෝරුන් පැවසුවේ මෙම අධිචෝදනා පත්‍රයේ නීත්‍යානුකූලභාවය සහ චෝදනාවල නීති විරෝධීභාවය පිළිබඳ මූලික විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බවයි. විත්තිකරුවන් විමර්ශන කටයුතු වලට සහය වී ඇති නිසාත් ඔවුන් අධිකරණයේ හමුවට පැමිණ සිටි නිසාත් සුදුසු ඇපයක් මත මුදාහන් ලෙස ඉල්ලා සිටියා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය සඳහන් කළේ ඇප සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි. නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම විත්තිකරුවන් ආරම්භයේ පටන් විමර්ශන කටයුතු වලට බාධා කර ඇති බවට කරුණු අනාවරණය නොවන නිසාත් ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කොට නඩු විභාගයත් පැවැත්විය යුතු බවට කරුණු අනාවරණය නොවන නිසාත් සුදුසු ඇපයක් මත මුදා හැරීමට තීරණය කරන බවයි. ඉන් අනතුරුව මූලික විරෝධතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම නඩුව දෙසැම්බර් මාස 6 වෙනිදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.